HTML සහ CSS කියන්නේ වෙබ් අඩවී නිර්මාණ කරණයේදී අපිට නැතුවම බැරි තාක්ෂණයන් දෙකක්. ඉතින් වෙබ් අඩවි නිර්මාණ කරන සිදුකිරීමේදී HTML සහ CSS නොමැතිව අපිට වෙබ් අඩවි සකස් කරගන්නට බැහැ. මෙම පාඩම්මාලාව තුළදී අපි බලාපොරොත්තු වෙනවා Hypertext Markup Language, එහෙම නැත්නම් අපි කෙටියෙන් හඳුන්වනවා HTML කියලා, වෙබ් අඩවි සකස් කර ගැනීමේදී එහි මූලික සැකැස්ම නිර්මාණය කර ගැනීම සඳහා අපි භාවිතා කරන මේ මාකප් ලැංග්වේජ් එකක් වශයෙනුයි අපි HTML හඳුන්වන්නේ. මේ පාඩම්මාලාව තුළදී අපි HTML5 පිළිබඳවයි අධ්‍යයනය කරන්නේ. HTML5 කියන්නේ මේ HTML කියන මාකප් ලැංග්වේජ් එකේ නවතම සංස්කරණය. වෙබ් නිර්මාණකරණය නව මාවතකට යොමු කරන්නට මෙම HTML5 තාක්ෂණයට හැකියාව ලැබිලා තිබෙනවා. එම නිසා මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ HTML5 කියන නවතම මාකප් ලැංග්වේජ් එක පිළිබඳව උගන්වන්නට, එහි තිබෙන සුවිශේෂී දෑ පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ වගේම කැස්කේඩින් ස්ටයිල් ෂීට් කියන්නේ HTML භාවිතා කරලා අපි සකස් කරගත්ත ඊ වෙබ් සැකැස්ම අලංකරණය කර ගැනීම සඳහා භාවිතා කරන ස්ටයිලින් ලැංග්වේජ් එකක්. මෙහිදී අපිට හැකියාව තිබෙනවා HTML භාවිතා කරලා අප විසින් සකස් කරගත්ත එම වෙබ් පිටුවේ සැකිල්ල යම් ආකාරයකට නිර්මාණශීලී ආකාරයෙන් ඉදිරිපත් කරන්නටත්, ඒ වගේම එම සැකිල්ල වඩා අලංකරණය කර ගැනීම සඳහාත් CSS එහෙම නැත්නම් Cascading Style Sheets භාවිතා කරනවා. මෙම පාඩම්මාලාව තුළදී අපි Cascading Style Sheets වල නවතම සංස්කරණය වන CSS3 පිළිබඳවයි අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. HTML5 සහ CSS3 කියන්නේ ඉතාමත්ම හොඳින් සංකලනය කළ හැකි තාක්ෂණයන් දෙකක්. නිරතුරුවම මෙම තාක්ෂණයන් දෙක එකවර භාවිතා කළ හැකි තාක්ෂණයන් දෙකක් වෙනවා. ඉතින් අපි බලමු ඉදිරි පාඩම් වලදී HTML සහ CSS පිළිබඳව ඉගෙන ගන්නට එහි නවතම සංස්කරණයන් වන HTML5 සහ CSS3 පිළිබඳව අධ්‍යයනය කිරීමෙන්.